ලංකාවේ සිනමා රසිකය ගත්තොත් වැඩි හරියක් ඉන්නේ හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා රසිකයෝ තමයි. කොලිවුඩ් එහෙමත් නැත්නම් දමිළ චිත්‍රපට බලන අය යම් පමණකට ඉන්නවා. හැබැයි එතනින් එහාට අපේ අසල්වැසි ඉන්දියාවේ තියෙන වෙනත් සිනමා කර්මාන්තය ගැන බහුතර දෙනාගේ දැනුම සෑහෙන්න අඩුයි. වැඩි දෙනෙක් නොදන්නවා වුණාට මොලිවුඩ් සහ ටොලිවුඩ් සිනමාවලුත් මේ වෙද්දී සෑහෙන ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ වගේම බොලිවුඩේ පවා පරදවන සුපිරි සිනමා නිර්මාණ ඒ සිනමාවල් ඇතුළ බිහිවෙනවා. අපි මේ ලිපින් කියන්නේ කොලිවුඩ්, ටොලිවුඩ් සහ මොලිවුඩ් ගැන ඔබේ දැනුමට යමක් එකතු කරන්නයි. අරවුඩ්, මේවුඩ් කොහොමද මේ නම් හැදුනේ? පළවෙනියට කොලිවුඩ් දමිළ සිනමාව කේන්ද්‍ර වෙලා තියෙන චෙන්නායි කොඩම් බකම් කියන ප්‍රදේශයේ හින්ද තමයි කොලිවුඩ් කියන නාමය පටබැඳලා තියෙන්නේ. දමිළ සිනමාවට සම්බන්ධ ප්‍රධානම චිත්‍රපට ස්ටුඩියෝ ස්ථානගත වෙලා තින්නේ මේ ප්‍රදේශයේ තමයි. ඊළඟට ටොලිවුඩ් හින්දි සිනමාව බොලිවුඩ් කියලා හඳුන්වන්න පටන් ගන්නත් සෑහෙන කාලයකට කලින් තමයි ටොලිවුඩ් සිනමාව ඉන්දියාවේදී බිහිවෙන්නේ. හැබැයි මුලින්ම ටොලිවුඩ් නමින් හඳුන්වලා තියෙන්නේ දැන් ජනප්‍රිය තෙලුගු සිනමාව නන් නෙමෙයි. ටොලිගුන්ජ් කියන ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන බිහිවෙච්ච බෙංගාලි සිනමාව තමයි මුල් කාලෙදී ටොලිවුඩ් නමින් හඳුන්වලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී නම් ටොලිවුඩ් කිව්වම කවුරුත් දන්නේ තෙලුගු බස නිසා ටොලිවුඩ් වන හයිදරාබාද් තෙලංගනා කේන්ද්ර කරගත්ත තෙලුගු සිනමාව තමයි. ඊළඟට මොලිවුඩ් කේරළේ කේන්ද්ර කරගෙන පවත්වාගෙන යන මේ සිනමා කර්මාන්තය මලයාලම් බසින් යුතු චිත්‍රපට තමයි නිර්මාණය කරන්නේ. මලයාලම් නම කෙටි කළ යොදා ගැනීමෙන් තමයි මලයාලම් සිනමාව මොලිවුඩ් වෙලා තියෙන්නේ. මේවයින් මොකද වඩාත්ම හොඳ? කොලිවුඩ්, ටොලිවුඩ් සහ මොලිවුඩ් සිනමාවන් අතරින් මොකද වඩාත්ම හොඳ කියන එක තම තමන්ගේ රසිකත්වය මත තීරණය වෙන දෙයක්. මේ සිනමා කර්මාන්ත තුන අතරින් බොහොම මෑතක් වෙනකන්ම ජනප්‍රියතාවෙනුත් ලාභී පීමතිනුත් ඉදිරියෙන් හිටියේ දමිළ කොලිවුඩ් සිනමාව තමයි. හැබැයි මේ වෙද්දී කොලිවුඩේ අභිවායන තරම් ඉදිරියට එන්නට ටොලිවුඩ් තෙලුගු සිනමාවට හැකි වෙලා තියෙනවා. ඉතාම දැවැන්ත මුදල් යොදවලා කරන අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත නිර්මාණ බිහි කරන්නට ටොලිවුඩේ මේ වෙද්දී සමත් වෙලා තියෙනවා. ඊට හොඳ උදාහරණයක් විදිහට මෑතකදී අතිශය ජනප්‍රිය වෙච්ච බහුබලී චිත්‍රපටි දෙක. කොලිවුඩ් සිනමාව කියන්නේ වාණිජ සහ කලාත්මක සිනමා නිර්මාණවල මිශ්‍රණයක් හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ටොලිවුඩ් තෙලුගු සිනමාව නම් මුලින්ම පාහේ වාණිජ පැත්තට බරවුණු සිනමාවක්. මලයාලම් එහෙමත් නැත්නම් මොලිවුඩ් සිනමාව මේ දෙකට වඩා වෙනස් ගමනක් යන සිනමාවක්. මේ අයගේ අත විශාල බජට් එකක් යොදවලා කරන දැවැන්ත නිර්මාණ කෙරෙන්නේ නැත තරම්. හැබැයි මේ අය බොහොම සාර්ථක සහ යථාර්ථයට ළඟ තිරපිටපත සහිතව ආකර්ෂණීයව සිනමා නිර්මාණයක් බිහි කරනවා. ඒ හින්දම ලොකු බජට් නැති වුණත් මේ අයගේ චිත්‍රපට හොඳ හැටි ජනප්‍රිය වීමත් ලාභ ලැබීමත් සිදු වෙනවා. දැන් මේ කියන්නේ ඒ සිනමාවේ ආරම්භය ගැනයි. පළමුවෙන්ම කොලිවුඩ් ගැන කතා කරමු. 20 වෙනි සතවර්ෂයේ දෙවැනි දශකයේදී විතර දමිළ සිනමාවේ ආරම්භය සිදු වුණා කියලා කියන්න පුළුවන්. 1918 දී තිරගත කෙරුණු නිහඬ චිත්‍රපටයක් වුණ කීචක වාදම් චිත්‍රපටය දමිළ සිනමාවේ මුල්ම චිත්‍රපටය හැටියට හඳුන්වන්න පුළුවන්. දමිළ සිනමාවේ පියා හැටියට විරුදාවෙලලා නට රාජා මුඩ්ලියර් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපටය මහා භාරතීය කතාව ඇසුරින් නිර්මාණය කරපු එකක්. ඒ විදියට ආරම්භුණු දමිළ සිනමා කර්මාන්තය තුළේ මුල් කාලෙදි වැඩි වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ මිත්‍යකතා, දේවකතා, ඉතිහාස කතා ආදී රැගත් චිත්‍රපට තමයි. දෙවැනියට ටොලිවුඩ් ගැන අපි කතා කරමු. 1921 තමයි තෙලුගු සිනමාවේ මුල්ම නියට චිත්‍රපටය බිහිවෙන්නේ. ඒකේ නම තමයි භීෂ්ම ප්‍රතිඥා. මේකත් මහාභාරත කතාව සම්බන්ධ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටය හදපු රඝුපති වෙන්කయ్యා නයිඩු තමයි තෙලුගු සිනමාවේ පියා හැටියට සැලකන්නේ. කොලිවුඩේ වගේම ටොලිවුඩේත් මුල්වති චිත්‍රපට සියල්ලක්ම පාහේ ආගමික සහ පුරාණ කතන්දර රැගත් චිත්‍රපට තමයි. ඊළඟට අපි කතා කරමු මොලිවුඩ් චිත්‍රපට ගැන. ව්‍යාපාරිකයෙක් වෙච්ච ජේසී ඩැනියල් තමයි මලයාලම් සිනමාවේ පියා හැටියට සැලකන්නේ. ජේසී ඩැනියල් අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් විතරක් නෙමෙයි ප්‍රධාන චරිත රංගනයෙනුත් දායක වෙලා 1928 දී හදපු විගත කුමාරන් කියන නිහඬ චිත්‍රපටය තමයි මුල්ම මලයාලම් චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නේ. මේ චිත්‍රපටයේ විශේෂ වෙන කාරණා කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන කාරණාව තමයි ඒ කාලේ ඉන්දියාවේ සිනමාවේ තුලේ දේවකතා, ඉතිහාසකතා බිහිවෙද්දී මලයාලම් සිනමාවේ පළමු චිත්‍රපටයේ සමකාලීන සමාජයේ සිදුවීමක් පාදක කරගෙන හදපු චිත්‍රපටයක් වීම. මේ කතාවට ශ්‍රී ලංකාවේ නමත් ගෑවෙනවා. මොකද මේ චිත්‍රපටයේදී පැහැර ගැනීමකට ලක්වන දරුවෙක්ව ගෙනියන්නේ ලංකාවේ නිසා. ඊළඟට අපි මේව ජනප්‍රියත්වයට ළඟා වීම ගැන කතා කරමු. මුලින්ම කොලිවුඩ් ගැන කතා කරමු. දමිළ සිනමාවේ මුල්ම කතානායක චිත්‍රපටය වෙන කාලිදාස් චිත්‍රපටයේ තිරගත වෙන්නේ 1931 වසරේදී. මේක සුප්‍රකට කවියෙකුණු කාලිදාසගේ ජීවිත කතාව ඇසුරින් තනන ලද්දා. අපි කලනොත් කිව්වා වගේ ඉතිහාසකතා, දේවකතා ආදිය බහුලව සිනමාවට නැගුණු මුල් කාලීන කොලිවුඩ් චිත්‍රපටයක් ඇතුලේ ගීත 20-30ක් ඇතුළත් වෙලා තියෙනවා. දමිළ සිනමාව වෙනස් කරපු චිත්‍රපටය හැටියට හඳුන්වන්න පුළුවන් චිත්‍රපටයක් තමයි SS වාසන් විසින් 1948 දී නිර්මාණය කරපු
චන්ද්‍රලේඛා චිත්‍රපටය දැවැන්ත මුදලක් යොදලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඉතිහාස කතාවක් රැගත් එකක්. මේ චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් තියලා දකුණු ඉන්දියාවේ තිරගත වෙන විතරක් නෙමෙයි. උතුරු ඉන්දියාවේදී හින්දි බසින් නැවත නිර්මාණය වෙන තරම් ජනප්‍රිය වෙනවා. 1956 දී තිරගත වෙච්ච අලි බබාවුම් 40 තිරුඩා ගාලුම් තමයි දමිළ සිනමාවේ මුල්ම සම්පූර්ණ වන චිත්‍රපටයේ හැටියට ඉතිහාසගත වෙන්නේ. ඊළඟට ටොලිවුඩ් 1931 තිරගත කෙරුණු එච්.එම්. රෙඩ්ඩිගේ භක්ත ප්‍රබලත්ව කියන ආගමික තේමාවකින් යුතු චිත්‍රපටයක් තමයි ටොලිවුඩ්ේ මුල්ම කතානායක චිත්‍රපටයේ හැටියට ඉතිහාසගත වෙන්නේ. මේ චිත්‍රපටයේ තිරගත කළ දවස වෙන සැප්තැම්බර් 15 වෙනිදා තමයි තෙලුගු සිනමා දින හැටියට අදටත් සමරනු ලබන්නේ. 1934 දී තිරගත කරපු ලවකුසු නැමැති රාමායන කතාව තමයි මුල් කාලයේ ආදායමකින් සාර්ථකම ටොලිවුඩ් චිත්‍රපටයක් හැටියට සලකන්නේ. මුලදී ආගමික සහ පුරාවෘත්ත තේමා කරගෙන නිර්මාණය වුණ තෙලුගු චිත්‍රපටවලින් යුතු ටොලිවුඩ්ේ 40 දශකයේ විතර වෙනකොට සමකාලීන සමාජ ප්‍රශ්න තේමා කරගෙන චිත්‍රපට නිර්මාණය වෙන පටන් ගත්තා. 1951 වසරේදී තිරගත කරනු මල්ලිස්වරි සහ පතල භෛරවී යන චිත්‍රපට තෙලුගු සිනමාවට ජාත්‍යන්තර අවධානය යොමු කරවන්නට සමත් වෙනවා. 1934 දී නිර්මාණය කරපු ලවකුස චිත්‍රපටේ නැවත නිර්මාණයක් වුණු 1963 ලවකුස චිත්‍රපටේ තමයි මුල්ම ටොලිවුඩ් වර්ණ චිත්‍රපටය හැටියට ඉතිහාස ඊළඟට මොලිවුඩ් මලයාලම් සිනමාවට මුල් කාලයේදී ගෙවන්න වෙනතරමක් අවාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ජේසී ඩැනියල් නිර්මාණය කරපු මුල්ම මලයාලම් චිත්‍රපටය වුණ විගත කුමාර ආදායම් අතින් අසාර්ථක වෙනවා. ඒ වගේම චිත්‍රපටයට නිලියක් යොදා ගැනීම නිසා ඒ කාලේ සමාජයේ දෝෂාරෝපණ තෙල්ලවෙනවා. දෙවනි මලයාලම් චිත්‍රපටය හැටියට 1932 දී නිර්මාණය වුණ මර්තණ්ඩ වර්මා චිත්‍රපටයට අයිති සම්බන්ධ නීතිමය ප්‍රශ්න මතුවෙන නිසා ඒ ප්‍රදර්ශනය ඉවත් කරගන්න වෙනවා. මුල් කාලේදී මලයාලම් චිත්‍රපටවලට නිෂ්පාදනයේ දායකත්වය වෙන්නේ දමිළ නිෂ්පාදකයනුයි. මුල්ම කතානායක මලයාලම් චිත්‍රපටය වන බාලන් චිත්‍රපටය 1938 දී තිරගත වෙනවා. මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටවල ආභාසය ලබා නිර්මාණය වුණ එකක්. ආදායම්මින් සාර්ථක වෙන්න මේ චිත්‍රපටය සමත් වෙනවා. 1951 තිරගත කෙරුණු ජීවිත නෞකා චිත්‍රපටය තමයි මලයාලම් සිනමාවේ මුල්ම සුපර් හිට් චිත්‍රපටය හැටියට සැලකෙන්නේ. 1961 තිරගත කෙරුණ කාණ්ඩම් බේජා කෙට්ටු චිත්‍රපටය තමයි මුල්ම වර්ණ මලයාලම් චිත්‍රපටය වෙන්නේ. දැන් අපි ආදායම්මින් සාර්ථකම චිත්‍රපටය ගැන කතා කරමු. කොළුරේ බොක්ස් ඔෆිස් රජු හැටියට නම් කරන්න පුළුවන් සුපර්ස්ටාර් රජනිකාන්ත තමයි. රජනිකේ හැම චිත්‍රපටයක්ම වගේ සුපර් හිට්ස් වුණා. ඒ අතරින් එන්තිරන්, සිවාජි, චන්ද්‍රමුඛී වගේ චිත්‍රපට ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව දැනට කොළියොඩේ ඉන්න අනිත් සුපිරි තරුව වෙන කමලා හසනු රංගනයතින් වගේම ආදායම් වාර්තා දිනුත් ඉදිරියේම තියෙන චිත්රපට රසකට රංගනින් දායක වෙලා තියෙනවා. ඉන්දියන් දසවතාරම් කියන්නේ ඉන් ප්‍රධාන චිත්‍රපට දෙකක්. මේට අමතරව ගිල්ලි, තුපක්කි වගේ චිත්‍රපටවල රඟපාපු විජේත්, වෙදාලම් වගේ ආදායම් අතින් සාර්ථක චිත්රපටවල රඟපාපු අජිත්ගේ චිත්‍රපටත් කොළේදීත ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. තෙලුගු සිනමාව ගත්තාම SS රජමෞලිගේ චිත්‍රපටයේ තමයි ආදායම් වාර්තා පිහිටුවීමට මේ විදි ඉතාම ප්‍රසිද්ධ. රජමෞලිගේ බාහුබලි 1 සහ 2 මග දීරා වගේ චිත්‍රපට එතෙක් මෙතෙක් ආදායම් වාර්තා පිහිටවපු ටොලිවුඩ් සිනමා නිර්මාණ අතරින් ඉදිරියෙන්ම තියෙනවා. මීට අමතරව චිරංජීව් රංගපාන, වේවි විනායක්ගේ කිලාඩි 150, මහේෂ් බාබු සහ ශෘති හසන් රංගනින් දායක වෙන ශ්‍රී මන්තුඩු වගේ චිත්‍රපට ඉහළ ආදායම් උපයන සමත් වෙලා තියෙනවා. මේ තේන්නේ පහුගිය වකවානුවේදී වැඩිම ආදායම් උපයන සමත් වුණු ටොලිවුඩ් සිනමා නිර්මාණ ලැස්තුවා. ඉහළ ආදායම් වාර්තා රසක් කරපු මුළු චිත්‍රපට අතරින් බහුතරයක්ම චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන්නේ මොහන්ලාල් තමයි. අපේ ධර්ම යුද්ධ චිත්‍රපටයට පාදක කරගත්ත දෘශ්‍යම්, පුලි මුරුගන්, ඕපම්මගේ චිත්‍රපට ඒ අතරින් විශිෂ්ටයි. මේට අමතරව ප්‍රේමම්, ටූ කන්ට්‍රීස්, ද ග්‍රේට් ෆාදර්, බැංගලෝ ඩේස් වැනි චිත්‍රපට ආදායමදී ඉහළ සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. සුපර්ස්ටාර් රජනිකාන්ත් ඉහළ ආදායම් වාර්තා දෙන චිත්‍රපටවලට ප්‍රසිද්ධයි වගේම කමලා හසන් ප්‍රසිද්ධ වෙන්නේ දමිළ සිනමාවේ එතෙක් මෙතෙක් විශිෂ්ටම සිනමාපට අතරින් වැඩි ප්‍රමාණයකට දායකුණුතරුවක් හැටියටයි. ඔහුගේ නායකන් ගුණා, අන්බේ සිවම්, මුන්රන් පිරේවන චිත්‍රපටි අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපට වෙනවා. ඒ වගේම තමයි විශිෂ්ට අධ්‍යක්ෂ මණිරත්නම්ගේ චිත්‍රපට. ත්‍යාගරාජන් කුමාරරාජා වගේ නව පරපුරේ අධ්‍යක්ෂවරුත් මේ විදිහ දමිළ සිනමාවට වෙනසක් ගැන නිර්මාණ කරමින් ඉන්නවා. දමිළ සහ මලයාලම් සිනමාවට සාපේක්ෂව තෙලුගු ටොලිවුඩ් සිනමාව ඇතුලේ සාර්ථක තිර රචන අඩුයි කියලා හිතෙන්නේ. ඔවුන්ගේ මුල්තැන හිමි වෙන්නේ වාංශමය අතින් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙනත් අමුද්‍රව්‍ය කෙරෙහි. ඒ නිසා සිනමා කෘතියක් හැටියට හොඳම තෙලුගු චිත්‍රපටය හැටියට වැඩි හරියක් අපිට දක්වන්න වෙන්නේ පැරණි චිත්‍රපට තමයි. මෑත කාලීන චිත්‍රපට අතරින් පොකිරි, ගම්යම්, අර්ජුන් රෙඩ්ඩි, ධ්‍රුව වගේ චිත්‍රපට නම් කරන්න පුළුවන්. ටොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාපටවලට සාපේක්ෂව මොලිවුඩ් සිනමාවේ සාර්ථක කතාවස්තු මූලික කරගෙන හැදෙන අන්තර්ගතය අතින් ඉහළ චිත්‍රපට වැඩිපුර දකින්න ලැබෙනවා. ප්‍රේමම්,
බැංගලෝඩේස් මනි චිත්‍රතාසු ඔරෝ වඩක්කන් වීරකතා ට්‍රැෆික් දෘශ්‍යම් 1983 වගේ චිත්‍රපට අපිට ඉහළම රෙකමාදු කරන්න පුළුවන්. සිනමා තරු සහ දැවන්තයෝ. කොලිවුඩ් සිනමා නළලියන් ගැන කතා කරද්දී අපේ මතකයට මුලින්ම එන නම් දෙකක් තමයි රජනී කාන් සහ කමලා හසන් කියන්නේ. ඒ වගේම සිහියට එන තවත් දෙන්නෙක් තමයි එම්.ජී. රාමචන්ද්‍රන් සහ සිවාජි ගණේෂන් කියන අතීත දමිල සිනමාවේ බලකණු දෙක. ජෙමිනි ගණේෂන්, නාගේෂ් වගේ පැරණෝ වගේම අජිත්, විජේ, මාධවන්, වික්‍රම්, සූර්යා, ධනුෂ් වගේ පසු කාලින් නළුවන්ගේ නමුත් මෙතනදී සඳහන් කරන්න ඕනේ. නිලියන් ගැන කියද්දි ශ්‍රීදේවි, ප්‍රේවති, සාවිත්‍රි, කුෂ්පු, නග්මා, මధు, මීනා, ජෝතික, සිම්ර, ත්‍රිෂා, අසින්, තමන්නා වගේ නම් සඳහන් කරන්න පුළුවන්. සිනමා අධ්‍යක්ෂවරු ගැන කියද්දි නම් මණිරත්නම්, කේ බාලචන්දර්, බාල මහේන්ද්‍ර, ගෞතම් මෙනොන්, එස් ශංකර් වගේ නම් අපිට අමතක කරන්න බෑ. ඒ වගේම ඒ.ආර්. රහමන් සහ ඉලේ රාජා වැනි ශූර සංගීතඥයන්ගෙන් ලැබුණු ආලෝකයක් දමිළ සිනමාව ගැන කතා කරද්දී කියන්න ඕනේ. ඊළඟට ටොලිවුඩ්. අතීතයේ පටන් තෙලුගු සිනමාවට කැපී පෙනෙන මෙහෙවරක් කරපු නළුවන් හැටියට එන්.ටි. රාමාරාව්, එස්.වී. රංගරාව්, චිරංජීව්, බාලකෘෂ්ණ, නාගර්ජුන, පවන් කල්යාන්, මහේෂ් බාබු, රාම රාහු ජූනියර් යන අයවත් නිලියන් හැටියට සාවිත්‍රි, අංජලි, දේවි, භානුමති, ජයප්‍රදා, ශ්‍රීදේවි, අනුෂ්ක ෂෙට්ටි, කාජල් අග්‍රවල්, සමන්තා, ඉලෙන්ඩාඩි ක්‍රූස් වැනි නිලියන්වත් නම් කරන්න පුළුවන්. කැපී පෙනෙන අධ්‍යක්ෂවරුන් හැටියට කසිනාතුනි විශ්වනාථ්, එස්.එස්. රාජමෞලි, ක්‍රිෂ්ම නම් කරන්න පුළුවන්. ඉලේ රාජා සහ ඒ.ආර්. රහමන් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් ටොලිවුඩ් සිනමාව වැඩ පෙන්වලා තියෙනවා. බොලිවුඩ් සිනමා සංගීත ගැන කතා කරද්දී එස්.පි. බාලසුබ්‍රමණියම් සහ දේවිශ්‍රී ප්‍රසාද් යන සංගීතඥයින් අමතක කරන්න බෑ. ඊළඟට මොලිවුඩ්. මොලිවුඩ් සිනමාව ගැන කතා කරද්දී නිතදී මතකයට එන නළුලියන් පිරිසක් එන්නවා. මාම්මුට්ටි, මොහොන්ලාල්, සුරේෂ්, දුල්කර්, නවීන්, ඉන්ද්‍රජිත් වැනි නළුවනුත්, ලක්ෂ්මි, මාන්ජු, වොරියර්, මීරා ජැස්මින්, නයනතර, පාර්වති, මම්තා මොහොන්දස් වැනි නිලියනුත් විශේෂයි. කේ. සේතු මදාවන්, රංජිත් බාලකෘෂ්ණන්, පි. රත්නරාජන්, අදුර් ගෝපල ක්‍රිෂ්ණන්, ජීතු ජෝසප්, අල්පන්සු පුත්‍රන්, දිලීෂමිනි අධ්‍යක්ෂකවරුන්ද, ජී. දේවරාජන්, ශ්‍යාම් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන්ද මොළයුත් සිනමාවට ලැබුණු දායකත්වය විශේෂයි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිව subscribe කරන්න.